මම සාමාන්‍ය පවුල කොල්ලෙක්. මම ඒ ලෙවල් කරපු කාලේ ඉඳන්ම ටිකක් මහන්සි වෙලා වැඩ කළා. මොකද ඒ ලෙවල් ගොඩ දා ගන්නත් උරනේ. මොකද මම දැනගෙන හිටියේ අපි වගේ දුප්පත් එකෙක්ට ගොඩ යන්න තියෙන එකම මාර්ගය කැම්පස් එකට පැනගන්න එක කියලා. ඔහම කාලය ගෙවිලා ගියා. මම පළවෙනි පාර 2014 තමයි එක්සෑම් ලිව්වේ. ලියද්දි මට හිතුණා එච්චර හොඳ රිසල්ට් එකක් නම් හම්බෙන්නේ නැති කිත්තිය. ඒ මොකද මට MCQ 50න් 19ක් වගේ තමයි හරියට කරගන්න පුළුවන් උනේ. මගේ අවාසනාවට කණා ෂොට් එකක්වත් හරියට වැඩ කරේ නැහැ. විභාගයෙන් පස්සේ ආයෙත් පොත්ති කරන් පාඩම් වැඩ පටන් ගත්තා. දෙවෙනි පාර කරන්න කියලා හිතාගෙන ඔහොම වැඩ කරද්දී රිසල්ට් ආවා. මට C3යි. දැන් ඉතින් කරන්නම දෙයක් නැහැ. මේ පාර හොඳට කරනවා කියලා හිතාගෙන වැඩේට සෙට් වුණා. දෙවෙනි පාර කරන ගමන්ම UGC කැම්පස් පොත පුරවලා ලෑව්වා. කැම්පස් යන්න අදහසින් නම් නෙවෙයි. මගේ හිත හැදෙන්නත් එක. දෙවෙනි පාර කරද්දි වැඩ කොච්චර හොඳට කරත් පන්ති යන මගෙත් එක්කම යාළුවෝ සෙට් එකක් හිටියා. පන්ති ගිහින් යන එන ගමන් පොඩ රස්තියාදු වෙන්නේ ඒගොල්ලොන්ට එක තමයි ඉතින්. දෙවෙනි පාර කරද්දි ටිකක් දැනුම වැඩි වෙලා කියලා තේරුණා. හීනේ වෙච්ච ඒ තුනක් දාගන්න පුළුවන් වේද බැරි වේද කියලා පොඩි දෙගිඩියාවකින් තමයි හැබැයි මම හිටියේ. මම දෙවෙනි පාර කරලා ගෙදරින්දි දවසක් මට කෝල් එකක් ආවා. පුතා අපි ජබර කැම්පස් එකේ කතා කරන්නේ. හෙට අපි කෝස් එක පටන් ගන්නවා. ඔයා මේකට කැමති නම් හෙට එන්න. රෙජිස්ටර් කරලා ඇකඩමි පටන් ගන්නවා කියලා. කෝ සර් මම දෙවෙනි පාර කරලින්නේ රිසල්ට් ආවම ආවේ නැහැ කියලා. එයා කෝ හෙට දිහා රිසල්ට් එයි. එහෙම ඔයා රිසල්ට් බාල කැමති නම් ගන්න කියලා. දෙවෙනි පාර රිසල්ට් එක දිදී මට තිබ්බේ B3යි. ආයේ තේලවර් කරන්නේ නැහැ කියලා මම හිතාගත්තා. මොකද මට කවදාවත් ඉංජිනේරින් යන්න බැරි වෙයි කියලා හිතුණු නිසා. වෙන එකක් වෙන්න තයි කියලා මම කැම්පස් පොත පුරවලා යවුවා. ඔහොම හිත හදන් මම ගෙදර ඉඳින්දී මට හිතුණා කැම්පස් හිිනේ වැඩක් නැහැ. බෑග් කරන එක තමයි හොඳම වැඩේ. ඉතින් මම හිතුවා ප්‍රයිවට් බෑන්ක් එකකට ඇප්ලයි කරන්න. මට බෑන්ක් එකේ ලියුමක් ආවා. එයාලගේ එක්සෑම් එක ලියන්න කොළඹ එන්න කියලා. මම ඒක ලියලා පාස් වුණා. ඒකට පස්සේ මට කම්පියුටර් ටෙස්ට් එකක් කරන්න එන්න කිව්වා. මම ඒකත් කරන්න කොළඹ ගියා. ඒත් මගේ හිත මට වද දුන්නා. උඹට ඇත්තටම ඕනේ බැංකුවට යන්නද ඉංජිනේර කෙනෙක් වෙන්නද කියලා. ඉතින් මම මේ ටෙස්ට් එක උමනාවෙන් කළේ නැහැ. ටික දවසකින් බැංකුවේ ලියුම ආවා ඒ ටෙස්ට් එක මම පාස් වුණේ නැහැ කියලා. ගෙදර ඉතින් ඒකට නම් ගොඩක් කනගාටුනවා. ඊට පස්සේ ඉතින් මම ආයේ ගෙදර නිකන් ඉඳිද්දී මම දන්න අයිය කෙනෙක් කිව්වා මල්ලි උඹ ආයෙත් පාරක් A-level කරපන් කියලා. මෝඩයෙක් වෙන්නේ නැතුව. ඒ අයියම තමයි මට O-level කාලේ මැක්ස් ඉගෙනුවේ. ඒ අයියගේ වචනේ අහක දාන්න මට බෑ. ඉතින් ඒක නිසා මම 2016 ආපහු හොඳ ක්ලාස් 3ක් තෝරගෙන පන්ති යන්න පටන් ගත්තා. පුළුවන් විදිහට පාස් පේපර්ස් ඔක්කොම වගේ කරලා තේරුණා හැම පේපර් එකක්ම එකම වගේ නේද කියලා. ඔහොම වැඩ කර යද්දී හොඳටම සබ්ජෙක්ට් තුන තේරුණා. ඒ පාර එක්සෑම් ලියද්දී මම අවශ්‍ය වැඩ ටික හරියටම කරලා තිබ්බ නිසා මට ලියද්දී තේරුණා ඒ තුනක් එනවමයි කියලා. විභාග ඉවරලා ගෙදරින්දී කලින් පාර B3ට මට පේරා දෙන්නේ පිසිකල් ආවා. මම ඒකට ඇප්ලිකේෂන් දැම්මත් මට හිතුණා ඒකට යන්නේ නැහැ කියලා. මේ පාර ඒ තුනක් එනවම කියලා හිතුවා. ඒක හැබැයි ලොකු අවදානමක්. බැරි වෙලාවත් මම මේ පාරත් කලින් මගේ රිසල්ට් එකක් ආවොත් කියලා බයත් හිතුණා. කාලේ හිමින් හිමින් ගෙවිලා ගියා. 2017 ජනවාරි රිසල්ට් එද්දි මට A3යි. ලංකාවෙන් පළමු 650 ඇතුළේ මාත් ඉන්නවා. ඒතර හැමෝටම මාර්ස් අතුරේ. C3 ඉඳන් A3ට යන මට ගොඩක් බලපෑයි පාස් පේපර් ටික නැවත නැවත කරපිය කියලා මම හොඳට දන්නවා. ඔයාලටත් කියන්නේ පාස් පේපර්ස් ටික අඩුම ගාන 1998 ඉඳන් වත් කරන්න. ඒතර ඕගොල්ලොන්ටත් කියන්න බැරි තරම් දැනුමක් ලබා ගන්න පුළුවන් නංගී මල්ලි. ඉතින් මෙයා කියනවා අවසානයේදී මියා පාස් පේපර්ස් ටික 1998 ඉඳන් හොඳට කරා. ඉතින් ඒකෙන් තමයි එයාගේ දැනුම හොඳට වර්ධනය කරගත්තේ. ඒ වගේම මුහුණු දෙන්න එයාට හැකි වුණේ. ඉතින් ඔයගොල්ලොන්ටත් කියන්නේ අනිවාර්යයෙන්ම පාස් පේපර්ස් ටික කරන්න ගොඩක් දෙනෙක්ගේ විභාගය සමත් වීමේ එක රහසක් තමයි හරියට පාස් පේපර්ස් කිරීම. අනිත් එක තමයි හරියාකාරව තියරි පන්ති තෝරා ගැනීම. ඉතින් මේ කතාවෙත් ඔයගොල්ලොන්ට දෙයක් ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ අනාගතයේ ඒ ලොල් විභාගෙ මුහුණු දෙන්න ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන් මේකෙන් ඔයගොල්ලෝ ජීවිත දෙයක් අරගෙන ඔයගොල්ලෝ කොහොම විභාගය සාර්ථක කරගන්න. ඉතින් තව දෙයක් කියන්න ඕනේ. මම මීට පෙර ගෙනාවා S2 F එකේ රිසල්ට් එකක් තියෙන එක පුද්ගලෙක්. ඉතින් ඒ වගේම S2 F එකයි තියෙන තවත් පුද්ගලෙකගේ කතාවක් මම ඔයගොල්ලන්ට ඉදිරියේදී කියන්නම්. ඔහු දැන්ට ඉගෙනුම ලබන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ. ඔබට ඒ කතාවත් අලුත් අත්දැකීමක් වේවි. එහෙනම් අදට මේ කතාව අවසන්. ඔබ සැමට සුබ දවසක්.